47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ශූරිය. එහෙමත් නැත්නම් අවුරුදු 23ක් තමන්ගේ ජාතික වාර්තාව පිටවපු හෙල්ල විසිකිරීමේ ශූරිය නදීකා ලක්මාලි. අද සමුගන්නවා. කලින් ඉඳන්ම සමුගන්න සැලසුමක් තිබ්බද? එහෙමත් නැත්නම් මොකද්ද අපිට කිව්වොත් ඒ ගැන? ඇත්තටම ඉන්ටර්නේෂනල් මට්ටමේ ඔලිම්පික් මට්ටමේ තරගාවලට සහභාගි වෙලා ගොඩක් අය ක්‍රීඩාවෙන් ඉක්මනින්ම සමුගන්නවා. ඉතින් මං හිතුවා ඒකටත් හොඳ වෙනසක් එක් කරලා, ඒ කියන්නේ ඒ ලෙවල් ඒ ඔලිම්පික් තරගාවලියකට සහභාගි වෙලා වැඩිම කාලයක් මේකේ රැඳී ඉඳලා ජාතික මට්ටමේ ජයග්‍රහණ පළවෙනි දෙවෙනි තුන්වෙනි අතර රැඳීගෙන ඉඳලා අවුරුදු 23ක් කාලයක් ඉඳලා, ඉතින් මේ සැරේත් මං රම්පදක්කම අරගෙන නතර කරන්නේ. මං රටට ගමට පළාතට හැම ආයතනයකටම මං හොඳ සේවයක් කළා. ඉතින් මේකෙත් පලාවතෙනුයි රම්පදක්කම අරගෙන නතර කරන්න තමයි මගේ බලාපොරොත්තුව තිබ්බේ. සතුටින් ඔබ සමුගන්න. එහෙමත් නැත්නම් යම්කිසි කලකිරීමකින්ද? ඇත්තටම මම සතුටු වෙනවා. මොකද අවුරුදු 23ක් මං හිතන්නේ ජාතික මහා ක්‍රීඩාවලියේ ප්‍රථම ස්ථානයේ මම අවුරුදු 18ක් විතර දිනාගෙන තියෙනවා. මගේ ජාතික වාර්තා පැවැදලා තියෙන අවුරුදු 19 විතර කාලයක් ජාතික මහා ක්‍රීඩාවලියේ, ජාතික ශූරතාවලියේ මගේ අවුරුදු 17ක් තියෙනවා රෙකෝඩ් එක. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා. මොකද දකුණු ආසියාවේ පළවෙනි වතාවට මීටර් 60කට යන්න පුළුවන් කියලා පෙන්නපු ක්‍රීඩිකාව කියලා මං ඒ ගැන ගොඩක් ආඩම්බරෙන් කියනවා. මොකද පළවෙනි වතාවට ත්‍රෝවින් වලින් ඔලිම්පික් මට්ටමට ගිය දකුණු ආසියාවේ මම. ඉතින් මං හරි සතුටින් තමයි ක්‍රීඩාවෙන් සමුගන්නේ. ඔබ පාසල් මට්ටමේ ජාතික මට්ටමට ඇවිල්ලා මොනවාද ජාතික මට්ටමේ ජයග්‍රහණ ගැන කතා කරොත්? අපි ජාතික ශූරතාවලිය ප්‍රථමයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ. මොකද ජාතික ශූරතාවියෙන් තේරුණොත් තමයි අපිට ජාත්‍යන්තර තරඟවලට යන්න පුළුවන්. ඉතින් ජාතික ශූරතාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. දිනාගෙන මම ඊට පස්සේ දකුණු ආසියාතික තරඟයට සුදුසුකම් ලැබුවා. 2006 පැවති දකුණු ආසික යාතික තරඟයෙන් මම ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඊට පස්සේ 2007 වර්ෂයේ පැවති ඒෂියන් චැම්පියන්ෂිප් එකේ කියන්නේ ආසියාතික ශූරතාවලියේ මම තුන්වන ස්ථානය දිනාගත්තා. එතනින් පටන්ගෙන මම ඒෂියන් ගේම්ස්, කමල්වත් ගේම්ස් සහභාගි වෙලා තිනවා. ඊට පස්සේ 2008 වර්ෂයේදී චීනයේ බීජිං වල පැවති ඔලිම්පික් තරඟයට සහභාගි වෙලා ලෝකයේ 44 වන ස්ථානය දිනාගත්තා. ඊට අමතරයෙන් මම 2013 වර්ෂයේ පැවති ඒෂියන් චැම්පියන්ෂිප් එකේ සිල්වර් මෙඩල් එක ගත්තා මීටර් 60යි 30ක දක්ෂතාවයෙන්. ඒ පැවති ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරමින්. ඉන් අනතුරුව 2013 පැවති ගෝන් ෆ්‍රී තරඟ තුනේම අධ්‍යයන තුනේදීම ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙනවා. ඒ වගේම තායිලන්ත ඕපන්, ඉන්දියන් ඕපන් ඒ වගේ චැම්පියන්ෂිප් ගොඩක් ගිහිල්ලා ජාත්‍යන්තර තරඟවල ජයග්‍රහණ දිනාගෙන 2013 වර්ෂයේ ලෝක ශූරතා මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී මම සුසන්තිකාකට පස්සේ ආසියාතික ශූරත ලෝක ආසියාතික ලෝක තරඟාවලියකදී 12 වන ස්ථානය දිනාගත්ත මේ දෙවැනි ක්‍රීඩිකාව බවට පත් වෙලා තියෙනවා. ක්‍රීඩාවට පළවෙනියෙන්ම අවතීර්ණ වුණේ පාසල් යන වියේදී. 15 වෙනි සමස්ත ලංකා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තා. එතනින් තමයි මම හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ආරම්භය තිබ්බේ. ඉතින් එතනින් ඉඳන් ඉස්කෝල යන කාලේ සමස්ත ලංකා තරඟවලදී දෙවන ස්ථානයේ රැඳිලා ඉන්නවා. ඉතින් 2000 වර්ෂයේ තමයි ඇත්තටම මගේ ක්‍රීඩාවට හරියටම අවතීර්ණ වුණා කියලා මම හිතන්නේ. 2000 වර්ෂයේ ඒකට හේතුවත් 2006 වර්ෂයේ පැවති ජාතික ශූරතාවලියෙන් මම තුන්වන ස්ථානය ලබා ගත්තා. ඒ අවස්ථාවේ තමයි මට ඇත්තටම යුද හමුදාවත් එක්ක එකතු වෙන්න ලැබුණේ. ඉතින් ජෙනරල් පාවිත්‍ර ප්‍රනාන්දු සර් තමයි මම යුද හමුදාවට සම්බන්ධ කරන්න ප්‍රධානම මූලිකත්වයගෙන කටයුතු කරේ. ඉතින් ඇත්තටම යුද හමුදාවට සම්බන්ධ වීමත් එක්ක මගේ ක්‍රීඩා ශාස්ත්‍රයේ මම ලොකු තැනකට ගියා කියලා මම හිතනවා. යුද හමුදාවෙන් තමයි මම මේ වෙනකම් බලාගත්තේ. මොකද අවුරුදු 20ක සේවා කාලය සම්පූර්ණ කළා. මම තව අවුරුදු 3ක් වැඩියෙනුත් සේවය කළා. මගේ වයස දැන් 43ක් වෙද්දී යුද හමුදාවේ සේවා කාලය අවුරුදු 23ක් වෙනවා. ඉතින් යුද හමුදාවේ හිටපු යුද හමුදාපතිවරුන්ටත්, වර්තමාන යුද හමුදාපතිතුමාටත්, ස්වේච්ඡා බලසේනාවේ මූලස්ථානාධිපතිතුමාටත්, සියලුම සෙසු නිලයන් නිලධාරීන් ඇතුළු සියලුම දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා මාව මේ වෙනකම් බලාගත්තට, ආරක්ෂා කරගත්තට, රැකගත්තට. හෙට දිනය ජාතික ජාත්‍යන්තර තලයට යන්න ඉන්න ක්‍රීඩිකාවන්ට නදීකා ඔබ මොකද කියන්නේ? ඇත්තටම මම කියන්නේ, මොකද මම මේ අවුරුදු 23ක් ක්‍රීඩාවේ යෙදිලා හිටියේ මගේ තිබිච්ච කැපකිරීම උනන්දු වෙන නිසා. මගේ කැපකිරීම උනන්දු වෙන නිසා තමයි මම අද වුණත් 23 වෙනි වතාවටත් ජයග්‍රහණය කළ යන්නේ. ඉතින් මම ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටින්නේ මනාව පුහුණු වීම කටයුතු කරන්න, කැපවීමෙන් වැඩ කරන්න, අදිෂ්ඨානයෙන් ඉන්න, ජයග්‍රහණය තමන් ළඟට ළඟා වෙනවා කියලා.
අපි ස්තුතිවන්ත වෙන ඔබතුමියට අපිත් එක්ක රැඳී සිටියාට. ඒ වගේම අවසාන වශයෙන් ඔබතුමියට මොකද කියන්න තියෙන්නේ? පාසල් යන කාලේ ඉඳන් ඇත්තටම මගේ විශේෂයෙන් මගේ දෙමව්පියන් ගැන මතක් කරන්න ඕනේ. මොකද අම්මයි තාත්තයි දෙන අදත් මේ මෙස්සාවෙන් පැමිණියා. ඉතින් ඒගොල්ලෝ මට මගේ ක්‍රීඩා දිවියට පාසල් යන කාලේ ඉඳන්ම ගොඩක් මගේ උදව් කළා. ඒ වගේම මගේ සහෝදරියන් තව 3 දෙනෙක් ඉන්නවා. ඒ අයත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. පවුලේ අය පවුලේ අනිත් සියලුම දෙනාමත් මට උදව් කරා. ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිවරුන් හිටපු අය ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් මගේ පුහුණුකරුවන් හැටියට කටයුතු කර නම් වශයෙන් මම මේ වෙලාවේ සඳහන් කරන්නේ සියලු දෙනාටමත්. ඒ වගේම මට උදව් කර ග්‍රවුන්ඩ් එකකට ආවත් ග්‍රවුන්ඩ් එකේ ඉන්න සියලුම දෙනාත් මට මේ වෙලාවේ නම් ගම් වශයෙන් සඳහන් කරන්න බෑ. මට මේ අවස්ථාවට එන්න උදව් උපකාර කර සියලුම දෙනාට මම මේවා දිස්තුතන්ත වෙනවා. ක්‍රීඩාවෙන් සමුගෙන අනාගතයේදී ඔබ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? බලමු. මම තාම සමුගත්තා විතරයි. මම ඉදිරියේදී ප්‍රකාශයක් කරන්නම් මම මොනවද කරගෙන යන්නේ කියලා. මොකද මම ඇත්තටම අවුරුදු 23 කාලයක් මේකටම කැප වෙලා ගොඩක් මහන්සි දැන් ඉඳින් පොඩි විවේකයක් අරගෙන බලමු අපි ඉස්සරහට හොඳ වැඩක් කරන්න.